අගෝස්තු 21 ඉරිදා ලීඩ ටීවී ගොසිප් එක ජනාධිපති රනිල් මෛත්‍රී කීර්ති අසද්සාලි කැඳවයි තනතුරු පරක්කුයි පොහොට්ටු තැන තැන තැවෙයි රටට උත්තර බඳින්න විමල්ලගෙන් අලුත් බලවේගයක් ගෝඨාව අගමැති කරන වැඩි බැසිල් අලකරයිද ජනාධිපති රනිල් මෛත්‍රී කීර්ති අසද්සාලි කැඳවයි ජනාධිපතිවරයෙකු මුලින්ම සිදු කරන පත්වීම අතරින් එකක් තමයි තමාගේ ඒ කියන්නේ විධායකයේ පළාත් නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරුන් පත් කිරීම. රනිල් ජනාධිපති ධුරයට පත් වෙලා ඊයේ 20 වෙනිදාට මාසයක්. නමුත් මේ දක්වා අලුත් ආණ්ඩුකාරවරුන් පත් කර නැහැ. ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න සෑහෙන බරක් දාලා නිසා අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරන එකත් දවසින් දවස කල් යන පාටක් තමයි තියෙන්නේ. අනික ආණ්ඩුකාරවරුන් අලුතෙන් පත් කළත් පත් කරන්න වෙන්නේ පොහොට්ටු පක්ෂයක එකඟත්වයක් ඇතුව. මොකද රනිල් ජනාධිපති වුණෙත් දැනට ආණ්ඩුව පවත්වාගෙන යන්නෙත් පොහොට්ටුවේ සහයෙන්. ආයෙත් ඒකේ හංගන්න දෙයක් නැහැ. අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරද්දී පළාත් ආණ්ඩුකාර පත්වීම් නවයෙන් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නිර්දේශ කරන පස් දෙනෙකු පත් කරන්න ජනාධිපතිතුමා එකඟ වෙලා කියලා තමයි ආරංචිය. අනෙක් නම් UNP නිර්දේශය අනුව ඒ එකඟතාව අනුව විලි ගමගේ ලලිත්‍යෝ ගමගේ මුසම්මිල් තව දුරටත් එම තනතුරුවල තියාගන්න කියලා බැසිල් කියලාලු කුමාරි බාලසූරිය ලක්ෂ්මණ්‍යා පාබේවර්ධන අලුතින් පත් කරන්න කියලාත් කියලාලු අනිත් ආණ්ඩුකාර පත්වීම් හතරට දේශපාලඥයින් 30කට වැඩි පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙලා ජෝන් අමරතුංග නවීන් දිසානායක ශාන්තිනි කෝන්ගහගේ පාලිත රංගේ බණ්ඩාර අශෝක ධනවංශ උපාලි සමරවීර හිටපු ආණ්ඩුකාරවරුණු රෝහිත බෝගුල්ලාගම අසත්සාලි මෛත්‍රීගේ නම් ඒ අතර තියෙනවා කියලයි ආරංචි. නවපත්වීම් සඳහා නාම යෝජනා සලකා බැලීමේදී ජනාධිපතිතුමා කියලා තියෙන්නේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති තරුණ පිරිසක් ආණ්ඩුකාරවරු විදියට පත් කරගමු කියලා. යහපාලන ආණ්ඩුවේ වැඩියෙන්ම වැඩ කළේ කීර්ති. කීර්ති තෙන්නකෝ ආණ්ඩුකාරවරයා. අසත්සාලි මෛත්‍රී ගුණරත්නල රැත් වැඩ කළා. මිනිස්සු ආණ්ඩුකාරවරුන් කියලා ජාතියක් ඉන්නවා කියලා දැනගත්තේ ඒ අය කාමරයෙන් එළියට බැහැලා මිනිස්සු අතරට ගිය නිසා. ජනාධිපතිතුමා කියපු කතාව වජිරයි සාගලයි එක හඬින්ම අනුමත කළාලු. ඒ කතාබහෙන් පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නවයි කීර්ති තෙන්නකෝන්වයි වෙන වෙනම ජනාධිපති කාර්යාලයට කැඳවලා රජයේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් කරලා ඔන්න ඒ අස්සේ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් වන හර්ෂද සිල්වා මුදල් කමිටුවේ කබීර් හෂීම් හා එරන් වික්‍රමරත්න කෝප් හා කෝපා කමිටුවලටත් චම්පික රණවක ආදායම් ප්‍රභවයන් පිළිබඳ අධීක්ෂණකාරක සභා සභාපතිවරුන් ලෙස පත් කරන්නයි යන්නේ. ලබන සතියේදී ඒ පත් කිරීම් නිසි ලෙසම සිද්ධ වේවි කියලයි කියන්නේ. රාජිත සේනාරත්න රෝහිණී කවිරත්න ගයන්ත කරුණාතිලක මනෝ ගණේෂන් දිගම්බරම් ශානක්‍යන් ලසන්ත අලකියවන්න ආණ්ඩුවට එකතු වෙන්නේ නැත්නම් ඔවුන්ට බලයක් සහිත පාර්ලිමේන්තු අධීක්ෂණකාරක සභා බාර දෙන්නලු ජනාධිපතිතුමාගේ අදහස. පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධිමත් වැඩක් කරන්න පුළුවන් සියලු දෙනා එකතු කරගන්නට ජනාධිපතිතුමා ලොකු ට්‍රයි එකක් දෙනවා කියලා තමයි වජිර ඇමතිතුමා කියන්නේ. තනතුරු පරක්කුයි පොහොට්ටු තැන තැන තැවෙයි. ආණ්ඩුකාරවරු විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආයතනවල තනතුරු බෙදාගන්න බැරුව ජනාධිපති බැසිලු අතර ලොකු මත ගැටුමක්ලු. ඒ කතාවල ඇත්ත බොරුව තේරුම් බේරුම් කරගන්න එක ලිහිසි පහසු වැඩක් නම් නෙවෙයි. රනිල් ජනාධිපති වෙලා මාසයක් ගිහින් ඒත් තාමත් ආණ්ඩුවේ තනතුරු ලැබිච්ච නැති එක ගැන පොහොට්ටුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් සෑහෙන්න කලකිරිලලු ඉන්නේ. එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය ඇමතිතුමෙක්ගේ ගෙදර පහුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් තියලා පොහොට්ටුව ජයග්‍රහණය කරවමින් ආණ්ඩුවක් පිහිටුවීමට කැප වූ තමන්ට ආණ්ඩුවේ තැනක් නොමැතිවීම ගැන මේ කට්ටිය හරිම කනගාටුවකින් තමයි කතා කළා කියන්නේ. කොහෙද එපා වුණා කියලා යන්න තැනකුත් නැහෙනි කට්ටියගෙම අදහස වුණාලු. සර්වපාක්ෂික බැරි නම් ඕන නමකින් ආණ්ඩුව හැදුවත් ජොනීලා රෝහිතලා ලොකු ගේලා අලුත්කම ගේලා කැබිනට් එකට ගත්තොත් ආයෙත් පාරක් කන්න තමයි වෙන්නේ කියලා කට්ටිය කතා වුණාලු. කොහොම වුණත් කට්ටියම කියන්නේ විගහට මැති ඇමතිකම් ඕනමයි කියලා. ඒ කතා මොනවා වුණත්
ඉදිරියේදී පිහිටවීමට නියමිත ආණ්ඩුවක පොහොට්ටුවට හිමිවන අමාත්‍ය ධූර සඳහා සුදුසු මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් කියනවා. සර්වපාක්ෂික ආණ්ඩුව කැමති ධූර සංඛ්‍යාව ඉතා අඩු අගයක් විය යුතු නමුත් පොහොට්ටුවේ සමාජිකයින්ද ඊට ඇතුළත් විය යුතු බව ඔහු වැඩිදුරටත් කියනවා. ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේකුණුවර්ධන, සීබී රත්නායක, පවිත්‍රා වන්නියාරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත හා කංචන විජේසේකර ඇතුළු පිරිසකට අමාත්‍ය ධූර ලැබිය යුතුයයි යෝජනා වී ඇති බවත් වාර්තා වනවා. මේ අතරින් සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නියාරච්චි, රෝහිත අබේකුණුවර්ධන වැන්නෝ මැයි 9 වෙනිදා ගාලුමුව දොර අරගලයට පහර දීම සම්බන්ධ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. කොහොම වුණත් දැන් ඒ ගැන හොයා බැලීමක් නැහැ. ඒ කතා මොනවා වුණත් පොහොට්ටුවේ ප්‍රධානීන්ට මැති ඇමතිකන් ඕනෙමයි කියලා පොහොට්ටුවේ පුත්තලම් මන්ත්‍රී සනත් නිශාන්ත ප්‍රසිද්ධියම කිව්වා. 69 ලක්ෂක ජනවරම තවමත් තියෙන රාජපක්ෂවරුන්ට ආණ්ඩු පිහිටුවීම ගැන සාකච්ඡා කරන්න විතරක් නෙවෙයි, ආණ්ඩුවේ තනතුරු මැති ඇමතිකන් ගන්නත් පොහොට්ටුවට අයිතියක් තියෙනවා. මොකද රනිලෝ ජනාධිපති කෙරුවේ පොහොට්ටුවේ අපි. සනත් නිශාන්ත කිව්වේ එහෙම. ඇමතිකමක් ගන්නවාද, මොකද තත්ත්වය කියලා මාධ්‍යවේදියෙක් ඇහුවම එතුමා කියනවා, මේක ඉතින් අපි හදපු ආණ්ඩුවනේ, ඇමතිකමක් දුන්නොත් ගන්නවා කියලා. සනත් නිශාන්ත ඔය කතාව කිව්වේ 19 වෙනිදා පොහොට්ටු මූලස්ථානයේ තිබුණු සාකච්ඡාවකෙන් පස්සේ මාධ්‍යවලට වොයිස් කට් පාරක් දෙද්දී. එතකොට දැන් මේ අලුත් කැබිනට් එකක් ලබන සතියේ පත් වෙනවා, මොකෝ ඇමතිතුර ගන්නවද මොකෝ තත්ත්වේ? මේක ඉතින් අපි හදපු අපේ ආණ්ඩුවනේ, ඇමතිකමක් දුන්නොත් ගන්නවා, කිසි ගැටලුවක් නැහැ. මොන වගේ එකද දැන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? අපි හිටපු රාජ්‍ය අමාත්‍යවරු ටික එක්කහු වෙලා එසිල් රාජපක්ෂ මෙතුමා සමග අපේ ජාතික සංවිධායකතුමා සමග සාකච්ඡා කරා. පුත්තලමේ නිශාන්තගේ ඔය කතාව ගැන සෝෂල් මීඩියා එකේ ලොකු කතාබහක්. චින්තන ධර්මදාස එයාගේ FB page එකේ දාපු සටහනක මෙහෙම තියෙනවා. සනත් නිශාන්තට කියන්න පුළුවන් රනිල් අපේ ජනාධිපති කියලා. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ පොහොට්ටු බහුතරයෙන් පත්තුන හින්දා. අරගලේ ජනතාවටත් කියන්න පුළුවන් රනිල් අපේ ජනාධිපති කියලා. මොකද රනිල් ජනාධිපති වුණේ අරගලේ නිසා හින්දා. එහෙම බැලුවම රනිල් තමයි බහුතරයේ හැමෝගෙම අපේ ජනාධිපති වෙන්නේ. හැබැයි රනිල් කියන්නේ උඹලා කාගවත් හොයන්නක් නිසා නෙවෙයි, මම තනියමයි පත්තුනේ කියලා. ඒ කියන්නේ අපේ නොවන ජනපතිත් රනිල්. විහිළුවට පමණි චින්තා කියනවා. විහිළුවක් නොවුනට ඒකෙත් ගන්න යමක් තියෙනවා වගේ නේද? රටට උත්තර බඳින්න විමල්ලගෙන් අලුත් බලවේගයක්. පුළුල් දේශපාලන දෘෂ්ටියකින් යුතු රටට හරිමඟ කියන නව සභාගයක් මගින් තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබේවි කියා මහජනයා බලාපොරොත්තු වෙන මේ මොහොතේ අපි කඩිනමින් ඒ හිඩස ඔවුන් වෙනුවෙන් පිරවිය යුතුයි. දක්ෂිණාංශික දේශපාලන පක්ෂ පස්සේ ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නවලට උත්තර නොලැබෙන බව තේරුම්ගෙන සිටින මහජනතාවට අපි නිවැරදිව උත්තර සපයමු. එහෙම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අධ්‍යක්ෂ බහුලම මන්ත්‍රී කෙනෙක් වාසුදේව නානායක්කාර. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර ඔය කතාව කිව්වේ විමල් වීරවංශ කණ්ඩායම හදන්න යන අලුත් දේශපාලන ව්‍යාපාරය ගැන මීඩියා එකට වොයිස් කට් එකක් දෙන ගමන්. නව සභාගය සැප්තැම්බර් 4 වෙනිදා ජනගත වන නිසා අප එහි නම සලකුණ හා ව්‍යවස්ථාව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීම මේ මස අවසානයේදී සිදු කරනවා. එහෙම කිව්වේ උදයගම්මන්පිල. පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයා වෙන උදයගම්මන්පිලත් ඔය සැප්තැම්බර් 4 වෙනිදා මහරගම තරුණ සේවා සභාවේ එළිදක්වන අලුත් පෙරමුණේ සමාජික පක්ෂයක් ඔය හදන්න යන අලුත් සංධානෙට චීන සහය තියෙනවා කියලා දේශපාලන ෆීල්ඩ් එකේ ලොකු හාහෝවක් යනවා. විමල්ලගේ පක්ෂ එකමුතුවේ නායකයෝ මේ ඊයේ පෙරේදා අර ආන්දෝලනාත්මක චීන නව හම්බන්තොටට ආපු වෙලාවේ ඒ වෙනුවෙන් තිබුණු උත්සවයට ගිහින් තිබුණ විමල් සුපුරුදු විදියටම ඉන්දියානු ආක්‍රමණයක් ගැන නොකිය කිව්වා. අලුත් පක්ෂට චීන ආධාර ලැබෙනවා කියන්නේ ඔය සිද්ධිය නිසා වෙන්නත් පුළුවන්. ඒ කතා මොනවා වුණත් විමල් හම්බන්තොට දිදුණු ටෝක් එකට චීනුත් කොර වුණා කියලයි කියන්නේ. චීනයේ යුවන් වැන් පහ පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට සින්දුනේ පහුගිය 16 වෙනිදා. ඉන්දියාවේ විරෝධය එළිපිටමත් අමරිකා එක්සත් ජනපදයේ විරෝධය අභ්‍යන්තරයෙන්ද එල්ලවීම හේතුවෙන් එම නැවට පහුගිය 11 වෙනිදා හම්බන්තොට වරායට ඇතුළු වීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට
විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරලා තිබුණා. ඒ අනුව මෙම නෞකාව දින පහක ප්‍රමාදයකින් පස්සේ තමයි ශ්‍රී ලංකාවට සෙන්දු වුණේ. ඒ වෙනකොට මුළු මහත් ලෝකයේම අවධානය ඊට යොමු වෙලායි තිබුණේ. ඒ කොහම වුණත් යුවාන් වැන් පහ නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුල් වීම වෙනුවෙන් 16 වෙනිදා උදෑසන එහි විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා ඇරයුම් ලැබුවන් අතර නොබැදි විදේශ පිළිවෙතක් අනුගමනය කරමින් කවර හෝ බලපෑමකට නතු නොවි අනුමැතිය දුන් පරිදි යුවාන් වැන් පහ නෞකාවට හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුල් වීමට අවකාශය සලසා දිය යුතුයි යන කරුණ දැඩිසේ ආණ්ඩුවට දිගින් දිගටම අවධාරණය කළ ස්වාධීන පක්ෂ එකමුතුවේ විමල් වීරවංශ වාසුදේව නානායක්කාර පූජ්‍ය අතුරුලියේ රතන හිමි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටියා. එම උත්සව සභාව අමතා විමල් වීරවංශ මන්ත්‍රීතුමා අදහස් දක්වන අතරතුර චීන හා සසු රාජතාන්ත්‍රික පිරිස් කිහිප අවස්ථාවක්ම මුහුණින් මුහුණ බලන්න පටන් අරන්. ඊට හේතුව ඔහුගේ කතාවේදී පැවසූ කාරණයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කරගනිමින් අපි සියලු දෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි යන වාක්‍ය කණ්ඩය ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් අපි සියලු දෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි කියලා එනම් ශ්‍රී ලංකා ස්ටේට් යන්න ශ්‍රී ලංකා ගවර්න්මන්ට් යන අයුරින් භාෂා පරිවර්තකයා විසින් පරිවර්තනය කරලා මේ කාරණේ කතාව අතරතුරේදීම විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි නිවැරදි කිරීමට භාෂා පරිවර්තකයා පියවර ගත් අතර උත්සව සභාවට මතු කුකුස ඒ සමගම නිම වෙලා ගෝඨාභය අගමැති කරන වැඩේ බැසිල් අලකරයිද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මිරිහානේ පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශය ඔන්න ආයෙත් සැරයක් අධිආරක්ෂිත ප්‍රදේශයක් කරලා දැඩි ආරක්ෂාවක් දාලා ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බවට පළවන ප්‍රචාරවල කිසිම සත්‍යතාවයක් නැහැ කියලා හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂර් බණ්ඩාර කියනවා. ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් පැමිණෙන දිනය මෙතෙක් තීරණය කර නැහැ කියලයි සුගීෂර් කියන්නේ. ඒ කතා මොනවා වුණත් ගෝඨාභය රාජපක්ෂ යලි රටට කැඳවා ගැනීම ප්‍රමාද කරන එක හොඳයි කියලයි පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ අතරේ ජනතා අනුකම්පාව ඇති කරන කැම්පේන් එකක් කරලා ගෝඨාභය ලංකාවට ගෙනත් දේශපාලනයට සම්බන්ධ කරගත යුතුයි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සිකුරාදා හවස සෙට් වෙච්ච වෙලාවක කතා වෙලා කොහොම හරි ගෝඨාභය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් අගමැති කරන වැඩේ ප්ලෑන් කරන එක ගැන තමයි එයාලා කට්ටිය බෝතල් දෙකක් හිස් වෙනතුරු කතා කරලා තියෙන්නේ. අගමැති වෙන්න බලන් ඉන්න බැසිල් මේ යෝජනාවට කැමති වෙයිද කියන එක තමයි කට්ටියටම ප්‍රශ්නේ වුණා කියන්නේ. ඒව ෂුවර් නෑ කොහොමටත් ජනාධිපති වුණාට ගෝඨාභයට දේශපාලන නායකයෙක් වෙන්න බැසිල් ඉඩක් තිබ්බේ නෑ. ඒ නිසා ගෝඨාභය තීන්දුව තිරණ ගන්නකොට දිගටම යනගත්තා. දැන් ආයෙත් ගෝඨාභය ආවොත් අගමැති කරන්න බැසිල් ඉඩක් දෙයිද? කවදා හරි අගමැති වීම හීනයක් වෙච්ච දිනේෂ්ට පවා අගමැති වෙන්න ලැබුණු රටේ බැසිල් නිකම්ම ගේම අතාරීද? ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්න ඒ ගමන් මීටරෙන් එන්න.